चूटियट चूटियट पोटी कोटकाल आप ओल्लो टिकाई चूटी सहायक आपको टिकाई दें लोकुला टिकाला मारो ने दें पहावासरे वाला तमें वग की मक्ति है लोकुम पांती है एनी सा उन्न मगे पुते अपी यामू वाला ते मामा इससे लम कराने वे ट्यूट का मम पोट्टा पीली वाला ते कियला दें नाम कोहमद कराने ओने कियला ඔයාට පේනව නේද අපේ පර්ණම මුල ඉඳලා සහභාගී වෙච්ච දරුවන්ට නම් ඒක තේරෙනවා කමන්නේ මං ආයෙම කියන්නම් මගේ පුතේ මේ ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ පළවෙනි පිටුවේ සිට හත්වෙනි පිටුව ටෙක් ඒ ටික කරන්නේ නෑ අද ඉරිදා අපි කරන්නේ අවසානම පිටු තුන අවසානම පිටු තුන හොඳටම තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට මම ඔයාට කියලා දෙනවා එතකොට ඔයාට චූටිවත් ප්‍රශ්නයක් වෙන්නේ අවසාන පිටුතුම. එතකොට මගේ පුතේ ඒකක හොඳට අහගෙන හිටියොත් තමයි ඒක හොඳට කරොත් තමයි ඔයාට සතිය පුරා ඉතුරු පිටු ටික දවසට එක ගන්න දැන් සඳුදා එක පිටුවක්. පළවෙනි පිටුව සඳුදා අඟහරුවාද දෙවෙනි පිටුව. ඒ විදිහට පිළිවෙලට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. කිසිම කෙනෙක්ගෙන් අහන්නේ නැතුව අම්මා තාත්තගෙන්වත් අහන්නේ නැතුව තනියම කරන්න පුළුවන්. හොඳට අහගෙන හිටියොත්. මම ඔයාට ජීවිතේට අමතක වෙන්නේ නැති වෙන්න ගියවර ඊට උඩින් වර ඒ පහුගිය වරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ගොඩක් දරුවෝ වරද්දපු ඥාති ප්‍රශ්නය කිසිම ප්‍රශ්නයක් නොවෙන්නද කියලා දෙනවා. දැන් හැමෝම පන්තිය පටන් ගන්න කලින් චූටියත් පොඩියක් කොන පහ වසරේ පළවෙනියත් පොඩිය චූටි හිනාවකුත් ඕන. ඔය සුන්දර නියමයි සුපිරිම සුපිරි. ඒ වගේම මගේ දරුවන්ට මම අලුත් අමුතුවෙන් කියන්න ඕනේ නැ වෙන පන්ති වල වගේ වෙන වෙන විකාර කරන්නේ නැ මගේ දරුවෝ ටික හොඳට කොන්ද කෙලින් තියාගෙන මේ සුඩින් හරි ඩෙස් කුඩින් හරි අද් දෙක තියාගෙන හොඳට අහගෙන ඉන්නවා. දැන් වගකීමෙන් පිරිපුන් වගකීමක් වැඩි හොඳම පන්තිය බවට පත් වෙන්නයි හදන්නේ. කම ඔන් පෙරලා ගන්න මගේ දරුවෝ හැමෝම දුවමු පළවෙනි ටියුට් එකේ පහ වසරේ හැමෝම දුවමු අවසානම පැත්තට කලින් පැත්ත නවවෙනි පිටුවට නවවෙනි පිටුවට නවවෙනි පිටුවට ෂා නවවෙනි පිටුව නවවෙනි පිටුවට ඔබ හා යනවා अमरबंधु रूप सिंह अमरबंधु अमरबंधु ලස්සනම ලස්සන කොළු පැටියෙක් හිටියා අමරබන්දු මේ අමරබන්දු හරිම ලස්සන තනියෙන් ජීවත් වුණු මිනිස්සෙක් තනි කඩ මිනිස්සෙක් අමරබන්දුට නිකන් ඉන්න ගමන් චූටි සින්දුවක් කියන්න හිතුණා ඒ අමර බන්දු කියන සින්දුව තමයි මම දැන් කියන්නේ. මේ මම කියන සින්දුවක් නෙවෙයි ලැජ්ජයිත් වගේ තමන්නේ අමර බන්දුනේ කියන්නේ මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා ටෝච් එකක් ගෙනින් ගැලපෙන්නේ ගැලපෙන්නේ ගැලපෙන්නේ
मगे पहले अंदर न सन किते नवा लांपू अगे निन क्या लपेटने मगे पहले अंदर न सन किते नवा किटी पंद मगे निन क्या लपेटने मगे पहले अंदर न सन किते नवा मनाली अगे निन आपो लज्जा भी पाने आना अमर बंधु एहेम मनमालिये केंदा गिने नवा पुते मम मेक कियान्ने वेरदियट वटा गन्नेपा मं मेक कियने हेतुवत मम कियान्ना गोडक दरो विभागेदि वरद्द गत्त निसा केंदा गेन एन केना गे नम तमाई लु कुसुम लता 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 कुसुम लता कुसुम लता कुसुमलता रेनुनता आ पढ़ेगी ना कुसुमलता अरे मैं दिन ना विवाह वेला टीका काले अगत्ते वेन कोटा पिंगवत दारुवनी मिन्नलासन नमलासन पिंगवत कुमार एकले बेनवा एक कुमार यट अपि कुसल कियला नमतिया नवा मिन्न टीका काले अक्यान कोटे तावत पिंगवत कुमार एकले बेनवा ඒ කුමාරයට දසුන් කියලා නම තියෙනවා මෙන්න කාලයක් යනකොට තව කුමාරියෙක් ලැබෙනවා බුදුම්මේ ඒ කුමාරිගේ නම චතුරිකා කියලා නම තියෙනවා චෝකනේ ඔය විදියට ටික කාලයක් යනකොට කුසලුත් තාත්තා වගේ ලස්සන සින්දුවක් කියනවා मगे पहले अंदर न सन हिते नवा मना लिया गे ने ये ला के अंदर गे ने नमा काउ दे जननी मैं माटा पोटी प्रश्न आती है नवा एक ओहम दनी कं के अंदर गे ना वा की ये ला पेन नानी मैं दिन न विवाह होना की ये ला एक तो किरी में लकुने එකතු කිරීමේ ලකුණේ ලැජ්ජාවේ පණ යනවානේ මේ පාඩම දසුන් මේ පැත්ත දිහා බලාගෙන හිටපු දසුන් දසුන්ටත් හිතෙනවා චූටි සින්දුවක් කියන්න මගේ පැලේ අඳුර නසන්න හිතෙන මොනලිය ගෙනෙන්න කැන්දාගෙන එනව ශානකී චතුරිකා මගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලයෙක් ගෙන්නේ කවුරුවත් නෑ බලමු 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 ඇයි අනේ මං එහෙම සින්දුවක් කියුවේ විභාගෙදී ආව ප්‍රශ්නයක් අමර බන්දු සහ කුසුමලතාට සිටින දරුවන් ගණන කීයද අනේ අපේ දරුවෝ ටික එකයි දෙකයි තුනයි හතරයි පහයි අම්මෝ පහයි පහයි කියලා විභාගෙට ලියලා ආවා. පට්ට වැරදීනේ. ඇයි? එයාලට තේරෙන්නේ මේ ඉන්නේ කසාද බැඳපු අය කියලා. ඒකයි මම ඔය සින්දුව වගේ කිව්වේ. දැන් ඔයාට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. හරිනේ? එතකොට ජනනී ශානකී කියන්නේ මේ දෙන්නගේ දරුවෙක්ද? මන් නිකන් ජොලියට අහන්නද? अमर बंधु सह कुसुमलता युवलट दारुओ की यकीन न वध दारुओ तो ना है वन टू थ्री मैं नील तुम देना नील पाठ तुम देना अरे काले अक्या न कोटे मैं देन नटे लासन अमलासन पिंगवा कुमार एक की पदेना वा एक कुमार ऐटा नमतिया ना वा डिलान कियला ඔක්කනේ ඒ දෙස නෙත් නොපියා බලාපු බලාගෙන හිටපු දසුන් විශානකී ඔයාලාට එක ළමය නම් අපිට ළමයි දෙන්නයි කියලා මෙන්න දරුව දෙන්නෙක් ලැබෙනවා එක දරුවෙක්ට නම තියෙනවා තුමාෂ් කියලා අනිත් එක්කෙනාට නම තියෙනවා सचिनी कियला
හරි පුතේ ඔන්න බලන්න දැන් ඔයා උඩ පැන පැන උත්තර දෙනවා මං අහන හැම ප්‍රශ්නයකටම ඔයාගේ ඔළුවට මම කිව්ව දේවල් ටික ගත්තා නම් පළවෙනි ප්‍රශ්نين අහන්නේ තුමාෂ්ගේ සීය කවුද තුමාෂ්ගේ සීය කවුද තුමාෂ්ගේ තාත්තාගේ තාත්තාට කියන්නේ තාත්තගේ තාත්තට කියන්නේ කොහමද සීයේ කියලා සීය තමයි අමරබන්දු අමර බන්දු අංක දෙක ඩිලාන්ගේ පුංචි අම්මා කවුරුන්ද ඩිලාන්ගේ පුංචි අම්මා කවුරුන්ද ඩිලාන්ගේ තාත්තා කුසල්ලු කුසල්ගේ මල්ලි දසුන්ලු තාත්තාගේ මල්ලිට අපි කියන්නේ කොහොමද පාපා ඊ බෝප කසාද බඳලි ඉන්න කෙනාට කියන්නේ කොහමද කොහමද පුංචි අම්මා කියලා පුංචි අම්මා පුංචි අම්මා හැබැයි මේ ඔයාලා කියන ඥාති කන්නම් කියන්නෙන්න එපා මෙතන පුංචිලු සුදු පුංචිලු කහ පුංචිලු කළු පුංචිලු රතු පුංචිලු කෙට්ටු පුංචිලු හීම් පුංචිලු රම් පුංචිලු බුදුමගේ අම්මේ ඔයාලා ඥාතිකම් ලියුවට විභාගයට ලකුණු දෙන්නේ අංක 3 අමර බන්දු සහ කුසුමලතාගේ විවාහ නොවූ දියණිය කවුරුන්ද කවුද අනේක තුකිරීමක් නැති අසරණ චතුරිකා මේ චතුරිකා හොඳේ චතුරිකා විවාහ වෙන්න එක්කෙනෙක් හොයනවලු චතුරිකා චතුරිකා විවාහ නොවුදේනි ඒකත් හරි ලේසි මම යනවා හතර වෙනි ගණනට මාරම ලස්සන ගණනක් සචිනිහා ජනනි අපේ ආදර සචිනි දැන් යනවා සොයාගෙන ජනනි මේ තාත්තාගේ අයියට අපි කියන්නේ කොහොමද පැටියෝ ලොකු තාත්තාගේ විවාහ වෙච්ච කෙනාට කියන්නේ කොහොමද ලොකු අම්මා අවසන් ප්‍රශ්නෙට යන්නවා දසුන්ගේ දියණිය අමර බන්දු හා කුසුමලතාට නෑ කමින් කවුරුන්ද දසුන්ගේ දියණිය අමර බන්දු කුසුමලතා අමර බන්දු කුසුමලතා කොහොමද පුතාගේ දුවට කියන්නේ ඔයාලගේ ආච්චි හරි සීය හරි ඔයාට කියන්නේ කොහොමද මුණුපුරා ඉතින් මෙතන ගැහණු කෙනෙක් නේ මුණුපුරි මොනවා කියනද මන් දන්නේ මිනිපිරි හා මිනිබිරි මිනි කියන්නේ වැණික් වගේ මිනිබිරිලු මන් දන්නේ ඔයාලා කිව්ව ඔන්න ලිව්වා ඉක්මනටම මේ ඔක්කොම තේරුණු අය උස්සමු උඩටම අත ආසයි ආසයි බලන්න පළවෙනි ගැටලුව මගේ දෙයියනේ දෙක ප්‍රශ්න අහලා තියෙන ඩිලාන්ගේ පුංචි අම්මා කවුරුන්ද කියලා
අදේ හාමුදුරුවනේ මම ලියලා තියෙන්නේ පුංචි අම්මා කියලා. ඩිලන්ගේ පුංචි අම්මා මේ බාප්පගේ කසාද බැඳපු කෙනා කවුද? ශානකී ශානකී. අයියෝ මටත් පිස්සුවනේ. ශානකී. හරි. Thank you ශානකී. මේ යුඩු පුතේ ඒක ඔයාට හොඳටම තේරෙන්නේ නැති තේරුණා. ඔන්න විභාගෙට ඥාති ප්‍රශ්න අහන්න පුළුවන් එක ක්‍රමයක් ඔන්න මම ඔයාට ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ජීවිතේ අමතක වෙන එකක් නැහැ මේක. හරිනේ. ජීවිතේට අමතක වෙන එකක් නැහැ. මම විශ්වාස කරනවා. මම ඔයාලට කියලා බාප්පා බාප්පගේ අනිත් එකේ නකවද හොම් පුංචි අම්මා කියලා ගඩොංගල් පුංචි අම්මා කියලා ලියලා මටත් පිසු. මේ පිසු හැදුනේ මොන වෙලාවෙ ඉඳලාද දන්නවද? අද පන්ති කරන්න ප්‍රථම වතාවට හවස දෙකේ ඉඳලානේ. ඒ නිසා මේ එක දිගට පැය කීයක්ද? 1 2 3 4 5 6 ආ 1 2 3 4 5 6 7 පැය 7ක් නැගිට සිටීමේ මහා මරුනේ. නිකන් මොලේ කොලොප්පන් වෙලා තියෙන ගණන් ගන්න එපා. හරි. දැන් බලමු මම මේකම කරනවා. මේකම කරනවා. ඔතේ එක ගානින් එක ගාන මම හදනවා. හොඳේ. ඔයාල එක ගානින් එක ගාන හදමු. මම හැබැයි හිමින් හිමින් කියන්නේ. හිමී හිත තොත්ත බබාලට වගේ තේරෙන භාෂාවෙන් කියනවා. එතකොට ඕනම එකක් පුළුවන්. හරිනේ. හරි. යමු අපි මගේ පුතේ 8 වෙනි පිටුවට. 8 වෙනි පිටුවට ඔබ හා යනවා. චමත්ක මහතට දරුවෝ ඉන්නවා. ගෙහනු දරුවෝ මල්ලු තුනක් සිටින්නේ. අනේ වාසනාවන්. මේ මම චමත්ක මහත්ය අඳිනවා. ඔන්න මෙතැන් සිට බලාගන්න ඔයාට විභාගෙදී ගැහැනු දරුවෝ සහ පිරිමි දරුවෝ අඳින විදිය. මම ඔයාට කැමති විදියක අඳින්න පුළුවන්. මේ චමත්ක මහතා. මම සාමාන්‍යයෙන් පිරිමි අය අඳිනකොට ඇඳුමක්වත් නැතුව තමයි අඳින්නේ. ලැජ්ජාවේ පණ යනවා. ගැහැණු අයට තමයි ඇඳුම් අඳින්නේ. ඔන්න බලන්න. ඒකට හේතුව මට තග්ගාල රූපේ අඳින්න ඕන නිසා. මේ ඉන්නේ චමත්ක. චමත්ක මහතාට ගැහැණු දරුවෝ ඉන්නව 3 දෙනෙක්. හොඳද? ගැහැණු ළමයි 3 දෙනෙක්. පිරිමි ළමයි මං අරම කියනකොට ඔළුව මේසෙ උඩින් තියාගත්ත ලැජ්ජාවට අයියෝ සංසාරේ. මෙන්න 3 දෙනයි. අමන්නේ පිරිමි ළමයි ඔළුව උස්සන්න පොඩ්ඩක් බලන්න 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 බලන්න. 3 දෙනයි. හරි. මේ සෑම කෙනෙකුටම සහෝදරියෝ 2 දෙනා බැගින් සිටಿತಿ. ආ උඩඩඩඩඩඩ මෙන්න පුතේ එක්කෙනෙකුට 2 ගාන්නේ. මෙන්න එනව ගෑනු ළමයි සහෝදරියෝ 2 ගාන්නේ. ආ හා 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 ඉන්නවද? නෑ නේ නෑ මේ වගේ නෝටි වැඩ කරන අයත් ඉන්නවා. හැබැයි බුද්ධිමත් දරුවොත් ඔයාස ඉන්නවා. එයාලා දන්නවා මේ කියන්නේ එක්කෙනෙකුට 2 2 ඉන්නවා කියන්නේ මෙහෙම පොලිමට පඩි පෙළ වගේ අඳින එක නෙවෙයි. කාඩින්ගෙන් චමත්ක මහත්තයත් බය වෙනවා. අනේ මං මෙයාගෙන් අහනවා ඔයාගේ සහෝදරිය දෙන්න කෝ කියලා. එයා කියනවා මේ වී ඉන්නේ. මං ගිහිල්ලා අහනවා මෙයාගේ මේ ඔයාගේ සහෝදරියෝ දෙන්නකෝ මේ මේ ඉන්නේ. මං අහනවා මෙද කෙනාගේ මේ දෙපැත්තේ ඉන්නේ. එතකොට හැම කෙනාටම සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඇත්ත? එහෙනම් කී දෙනාද පුතේ චමත්ක මහතාට සිටින ළමයි ගණන? 1 2 3යි. 3යි. හරි. මම ඔයත් එක්කම 2 වෙනි ගානත් හදනවා. පුතේ හදාගන්න එපා. මගේ රත්තරන් පැටියව හදාගන්න එපා. අංක 2ක් හදනවා. අංක 2.
චනුමිගේ අයියාට චනුමිගේ අයියා මේ ඉන්නේ චනුමි බබා ඇඳගෙන ලස්සන සායක් මේ ඉන්නේ චනුමිගේ අයියා කියන්න ලැජ්ජාවේ පණ යනවා මම මොකුත් කියන්නේ නැහැ චනුමිගේ අයියාට සහෝදරයින් දෙදෙනෙක් සහෝදරයින් දෙදෙනෙක් හා මෙයාට තමයි සහෝදරයින් දෙදෙනෙක් සහෝදරයින් දෙදෙනෙක් ආ සහෝදරියන් තුන් දෙනෙක් එතකොට චනුමිත් සහෝදරියක් නේද නේ 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 තුන් දෙනෙක්ම ඔව් ඌන වනන්නකො චුට්ටක් දෙයනේ නිකන් මෙහෙම ඔව් තව සහෝදරියෝ දෙදෙනයි ටින් 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 හරි දැන් අපෙන් අහනවා චනුමුගේ පවුලේ සිට මුළු සහෝදර සහෝදරියන් ගණන කියලා 1 2 3 4 5 6 කියන්න මාග පොතේ 6යි තේරෙනවද තේරෙනවා චාලක ශා මර ලස්සන කවියක් නේ හරි එනම් ඔන්න ගණන් දෙක ලස්සනට පුතේ ටියුට් එකේ උත්තරේ දැම්මට කමක් නැහැ කටුකොල අරගෙන කටුකොලවල ලස්සනට පිළිවෙලට රූපේ ඇඳලා මේ ලස්සනම චිත්‍ර තෝරන්නේ මේ විදිහට කටු වැඩ විදිහට ඇඳලා ඔයාගේ ටියුට් එකේ යමුනන්න ඒ වගේ ටියුට් ටික එකතු කරන්න අන්න එයාට තමයි පිළිවෙලටම වැඩ කරන දරුවා කියලා කියන්නේ පුතේ මම ප්‍රශ්න දෙකක් හැදුවා තා ප්‍රශ්න තුනක් ඉතිරි අපි දඩින් බිඩින් ඩොංගාල යමු ඉක්මනට වට දෙන්නම් විනාඩි භාගයක් ඉක්මනට මේක හදා ගන්න ස්පීඩ් දැහැමි ඡායා රූපයක් මේ ඡායා රූපයක් කියන්නේ මොකද්ද ඡායා රූපය ෆොටෝ එක පොඩ්ඩක් hina වෙන බලන්න ෆොටෝ එකක් ගන්න මම පොඩ්ඩක් ආපෝ කැත විතරක් hina වෙන්න කියන්නේ දත් 32 එළියට දාන්න නෙමෙයි පුදුම hinaවක් අප්පා හරි දැහැමි මේ දැහැමි හොඳේ පුතේ ඔන්න බලන්න මේ දැහැමි දැහැමි දැහැමෙන් සිමින් ඡායා රූපයක් බලාගෙන ඉන්නවා ආනේ අමතකුණා මේ දැහැමි මේක හොඳට බලා ගන්න මේ තමයි දැහැමිගේ අතේ තියෙන ඡායා රූපේ හරි දැහැමි මෙහෙම කතාවක් කියනවා දැහැමි ඡායාරූපයක් දැස බලා මෙසේ කීවාය මෙම ඡායාරූපයේ සිටින කාන්තාවගේ එහෙනම් මේ ඡායාරූපයේ සිටින්නේ කාන්තාවක් අන්න සායක් ඇන්දෙව්වා දැක්කද ලේසිකම මෙම ඡායාරූපයේ සිටින කාන්තාවගේ පියා හා පියා මගේ පුතේ හැමතිස්සෙම ඉන්නේ ඔළුව උඩින් හැමතිස්සෙම මතක තියාගන්න පියා ඉන්නේ ඔළුව උඩ. ඇයි? මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ. ඔළුව උඩින් ඉන්නේ තාත්තා. හොඳේ. තාත්තයි අම්මයි ඔළුව උඩින්. පියා ඔන්න කියන කතාව අහන්න. පියා මගේ පියාගේද? ඒ කියන්නේ දැහැමිගේ පියා ඉන්නෙත් ඔළුව උඩින්නේ. ඔව්. මේ දැහැමිගේ පියා හොඳේ. දැහැමි පියා. දැහැමිගේ පියා දැහැමි පියා. පියාගේද පියාය ඈ ඒ මොකක්ද ඒ කිව්වේ දැහැමි ඡායා රූපයක් දෙස බලා කියනවා මෙම ඡායා රූපේ සිටින කාන්තාවගේ පියා හරි දැහැමි කියනවා මගේ පියාගේද පියා හා මගේ පියත් මෙයාට කියන්නේ තාත්තේ කියලා ෆොටෝ එකේ ඉන්න කෙනත් මෙයාට කියන්න තාත්තේ කියලා. එහෙනම් ෂුවර් එකට තාත්තගේ නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි නේද? තාත්තගේ සහෝදරියක්. මේ තාත්තගේ අක්කට හරි නංගිට හරි අපි කියන්නේ කොහමද? පුංචි අම්මේ. අනේ තොක්කක්. තාත්තගේ නංගිට කියන්නේ කොහමද? අනේ අම්මේ තාතර නංගිලා නැති වගේ දෙයියනේ කොහොමද කියන්නේ ආ නැන්දා
प्रश्न बलान्न कोच्चर हुरु बुहुटी लमेक्द कियला कौदे आगे नाम दम्सिलु दम्सिलुगे पौले दम्सिलुट वडा वेडिमल अय्यल दिदिनि अय्यल दिदिनि टू अय्या टू अय्यला अय्यल दिदिनि अक्कल दिदिनि अक्कल दिदिनि अंकल दे देना अंकल दे देना टू अक्कास अने दम सिलुट बाल चुट्टम बट्टी ते किन्नव नांगी के निक दम सिलुट बाल एक नांगी के निक चूटी नांगी के निक दम सिलुगे अम्मा ताता ते क मैं इन्ने दम सिलुगे ताता पुते मैं इन्ने दम सिलुगे अम्मा लुपुते ताता यम्मा ये कलासन पावलक सुंदर पावलक की दने की नवद कियलानो सामाज के एकाई देकाई दोनाई हतराई पहाई हायाई हताई अताई ओकुंको में सामाजिक यो अटक निन्नवो विनाडी बागयक देन वहादा गन्न मगे पेटियो हरी अभी यहाँ पुते इलंगे कटे दानुचगे पुता एनु कये तंग वया हितन नको निकाम प्रश्न आको न मम किया वनवा अमीशा भागने ने दिन ने माव हरी हरी दानुचगे अन्न बलाना दे दानुचगे पुता एनु कये एनु कगे वेडी महल सहोदर या गायंतये गायंतके पुता चानुत्ते नैदकमट एनु का चानुत्ते काऊरुंद නිකන් ඔලුව ටිකක් විකාර වෙලා ගියා නේද තේරෙන්නේ නැහැනේ මෙලෝදයක් විභාගයට આવමත් ඔන්නෝම පිස්සු වැටෙනවා ඇයි දනුජගේ පුතා එනුක එනුකගේ වැඩිමාල් සහෝදරයා ගයන්තේ ගයන්තගේ පුතා චනුත්ගේ නෑදකමට එනුක චනුත්ගේ ටොංගල වැටෙනවා ඒ නිසා අපි මේ ගැටේ හිමින් ලියමු ආස හිතන විදියට ලියමු මෙන් දනුජගේ පුතා එනුක්ය මේ දනුජ හොඳයි මේ ඉන්නේ අපේ දනුජ මහත්තයා ගයන්ත අපිට මේ හැම එකම මේ කියන හැමදේම ඔයාට පුතේ වැදගත් ඒ හොඳේ ඔන්න බලන්නකෝ ගයන්තය ගයන්තගේ පුතා චනුත්ය හා ගයන්තගේ පුතා ඉන්නේ යටනේ ඇයි තාත්තා උඩනේ මගේ ලෝකේ රජුරෝ නුඹයි තාත්තේ පුතාගේ නම චනුත් දැන් අපෙන් අහන්නේ නෑද කමට එනුත් नेद कामट एनुक चनुद्गे काउद चनुद्गे तात्तागे मल्लीट कियन नम तात्तागे मल्लीट कामद कियने बोपे आह बापा बापा
අනේ මේ මෙහෙම බෑ චූටි බාප්ප සුදු බාප්ප ඉරි බාප්ප පැණි බාප්ප ඒව බෑ බාප්ප එච්චරයි එහෙනම් ඒකත් අදා ගන්න මේ කතාව hina යන කතාවක් නන් නෙවෙයි මේ කතාව හරි ලස්සන කතාවක් එක දවසක් පුතේ එක දවසක් එක මහලු පුද්ගලයෙකුට ටිකක් තරුණ පුද්ගලෙක් හමු වුණාලු හමු වෙලා ඇහුවලු ඔයාට මාව අඳුරගන්න පුළුවන්ද ඊට පස්සේ අර වයසක පුද්ගලයා කිව්වලු මහලු පුද්ගලයා මට ඔයාව අඳුරගන්න බෑ ඇත්තටම ඔයාට අඳුරගන්න බැරිද මම ඔයාගේ ගෝලෙක් ඔයානේ මගේ ගුරුවරයා අනේ මට අඳුරගන්න බැරි වුණා ගොඩක් කාලෙක ඉන්නේ දැක්කේ ඉතින් මොනවද ඔයා කරන්නේ මමත් ගුරුවරයෙක් තා මාර සතුටුයිනේ මම ගුරුවරයෙක් උනේ ඔබතුමා නිසා මට ආසෙ තුන ඔයා වගේම ගුරුවරයෙක් වෙන්න ඔයා වගේම ගුරුවරයෙක් වෙන්න ඇයි මං වගේම ගුරුවරයෙක් වෙන්න ආසෝනේ ඒක ඇත්තටම ලස්සන කතාවක් මතකද එක දවසක් අපේ පන්තියේ අපි හිතමු පහවසර කියන පහවසරේ ළමයෙක් ගෙනාවා ලස්සනම ලස්සන ඔරලෝසුවක් ඒක ගොඩක් මිල වටින ඔරලෝසුවක් මට හිතුණා ඒක හොරාට ගන්න මොකද මට ඔරලෝසුවක් නැති හින්දා මං ඒකේ ළමයෙන් හොරගම් කරලා මගේ සාක්කුවේ දමා ගත්තා හැබැයි අර නැති වුණු ළමයා ඔරලෝසුව නැහැ කියලා අඬන්න පටන් ගත්තා ඊට පස්සේ සර් ආවා ඇවිල්ලා ඇහුවා කවුරු හරි ඔරලෝසුවක් අරගෙන තියනවාද අරගෙන තියනවා නම් ඒ ඔරලෝසුව දෙන්න කියලා ඉතින් පුතේ අර ළමයා කියනවා මට ඒ ඔරලෝසුවට තිබුණු දැඩි ආසාව නිසා මට ඒ ඔරලෝසුවට තිබුණු දැඩි අවශ්‍යතාවය නිසා මම ඒක දුන්නේ නැහැ සමහර වෙලාවට ඇත්තටම කේන්තියෙන් හිටපු ගුරුවරයෙක් නම් මොකද කරන්නේ ඇද්දලා අරගෙන ගහන ඔක්කොම ළමයින්ට පොලිමේ තියලා කවුද ගත්තේ කියලා හැබැයි ඒ ගුරුවරයා හරි අපූර්ව උපක්‍රමයක් කරා ඒ ගුරුවරයා දොර වහලා ඒ ළමයි ටික රවුමකට හැදුවා හදලා හැමෝගේම ඇස් බැඳලා හැමෝගේම ඇස් බැඳලා හැම ළමයේගේම සාක්කු දෙකට අත් දෙක දාලා බැලුවා අත් දෙක දාලා බලද්දී අර ළමයේ කියනවා මගේ සාක්කුවටත් ඔබතුමා අත් දෙක දැම්මා ඒකේ තිබිල ඔරලෝසුව අරගත්තා ඔරලෝසුව අරගෙන ආපහු හොය හොයාම යන්න ගියා මට හරි පුදුමයි ඇයි ඔරලෝසුව ගත්ත වෙලාව මට ගැහුවේ නැත්තේ කියලා ඔයා තමයි හොරා ඔරලෝසුව ගත්තපු කියලා මට ගැහුවේ නැත්තේයි කියලා මට හරි පුදුමයි අන්න එදා මං තීරණය කරා මමත් ඔබ වගේ ගුරුවරයෙක් වෙනවා කියලා මමත් ඔබ වගේ ගුරුවරයෙක් ඒ නිසා තමයි මම කවදාවත් හොරකම් කරන්න හොඳ නැහැ කියලා ඉගෙන ගත්තේ ඔයාට මාව මතකද ඊට පස්සේ අර වයසක ගුරුවරයා මහලු ගුරුවරයා කියනවා මෙහෙම මට මතකයි එහෙම ඔරලෝසුවක් මම හොයාගත්තා හැබැයි මම දන්නේ නැහැ ඒ ඔයාද කියලා ඊට පස්සේ හනවා ඇයි මං කියලා අඳුර ගන්න බැරි වුණාද නෑ පුතේ මමත් ඒ වෙලාවේ හිටියේ ඇස් දෙක බැඳගෙන ගුරුවරයා ඉඳලා තියෙන්නේ ඇස් දෙක බැඳගෙන දැක්කද ඇයි පොඩ්ඩක් හරියේ ගුරුවරයාට තමන්ගේ නැති වුණු දරුවෙක්ගේ නැති වුණු ඔරලෝසුව තවත් දරුවෙක්ගේ සාක්කුවේ තිබිලා අහුන බව දැක්කා නම් ඇස් දෙකෙන් එදා ඉඳලා ඒ ගුරුවරයාට ඒ දරුවා ගැන පොඩි හරි කලකිරීමක් තියෙනවා පොඩි හරි තරහක් තියෙනවා එයා තමයි හොරකම් කරේ කියලා ඒ නිසා තමන්ගේ දරුවොන්ට පණ වගේ ආදරය කරන ගුරුවරයෙක්ට තමන්ගේ දරුව සැක කරන්න හරි අමාරුයි ඒ නිසා ඒ ගුරුවරයාත් ඇස් දෙක බැඳගෙන වැරද්දක් කරා ඒ වැරද්දට ලස්සනම විදියට ඒ වැරද්ද
දඬුවම ලබා දුන්නේ එහෙමයි. ඒ නිසා පුතේ මතක තියාගන්න අද මාධ්‍යයක් ගත්තම රූපවාහිනිය එහෙම ගත්තට පස්සේ ඔයාලා දැකලා තියෙනවා චූටි හොරකමක් කරත් කවුරු හරි සමහර වෙලාවට නැති බැරි කමට ගහකින් කොස් ගෙඩියක් කඩා ගත්තත් ඒක මහලකුවට පත්තරේ දමනවා. ඒක මහලකුවට ටීවී එකේ දමලා අර මිනිස්සය සම්පූර්ණයෙන් අසරණ කරනවා. පුතේ වෙන්නේ මහයෝධ අපරාධකාරයෙක් මේ රටට බිහි වෙන එක විතරයි. ඒ නිසා මගේ පුතේ මං ඔයාට මේක විශේෂයෙන් කිව්වේ. ඔයා පුංචි ඔයා කොහොම ඉන්නේ නැහැ. ඔයා ටික ටික ලොකු වෙනවා. සමහර විට ඔයා ගුරුවරයෙක් වෙයි. සමහර විට ඔයා විදුහල්පති කෙනෙක් වෙයි. සමහර විට ඔයා ලොකු ආයතනයක ප්‍රධානියා වේවි. සමහර විට ඔයා මේ රටේ ජනාධිපතිවරයාක් දක්වා යාවි. ඒ ගියත් පුතේ මේ කිව් කතාව අමතක කරන්න එපා කවදාවත්. හරිනේ. අපි සමහර වෙලාවට දෙන දඬුවම් සමහර මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණම වෙනස් කරන්න හේතු වෙනවා. ඒ නිසා මගේ පුතේ හොරකම් කරන එක හොඳ වැඩක් නෙමෙයි. මගේ දරුවෝ 100ට කෝටියක් මට විශ්වාසයි. අනුන්ගේ දෙයක් කවදාවත් ගන්නෙ නෑ කියලා. හේතුව තවත් කෙනෙක්ගේ කඳුලක් අපේ සතුටක් කරගන්න අවශ්‍යතාවයක් නෑ අපිට. තව කෙනෙක්ගේ වේදනාවක් අපේ සතුටක් කරගන්න අවශ්‍යතාවයක් නෑ. තව කෙනෙක්ගේ දෙයක් අපේ කරගන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ. අපි මහන්සියෙන් හම්බ කරගන්න දේවල්, අපි මහන්සියෙන් උපයා ගන්න දේවල් අපිට වටිනවා. වගේම එයාලත් දුක් මහන්සියෙන් හම්බ කරගන්න දේවල් එයාලට වටිනවා. ඒ නිසා පුතේ අනිත් කට්ටියගේ දේවල් කිසිම දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ. අපේ දේවල් හදා වඩා ගත්තම අපිට ඇති. හරිනේ. ඒ නිසා හොරකම් කරන එක කොහොමවත් හොඳ ළමයෙක්ගේ මේ එකක් නෙවෙයි, හොඳ ළමයෙක්ගේ පුරුද්දක් නෙමෙයි. ඒත් පුතේ මට මතක තියාගන්න, ඔයා කවද හරි ලොකු තැනකට ගියාම මේ කතාව මතක තියාගන්න. අපි දඬුවම් දෙන්න ඕනේ හැම තිස්සෙම මහ ලොකුවට රිදෙන විදියට, කෙනෙක් අපහසුතාවයට පත් වෙන විදියට, කෙනෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන විදියට නෙවෙයි. කෙනෙක්ගේ ආත්ම ගරුත්වය නැති වෙන විදියට නෙවෙයි පුතේ. අපි දඬුවම් දෙන්න ඕනේ කෙනෙක් යහමකට ගන්න පුළුවන් විදියට, ඒකේ නා තමන්ගේ ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් විදියට. ඒ නිසා මේ කතාවත් හතර මතක තියාගන්න. අපි යමු ඊළඟ ගානට. ජය වේවා කියලා. මෙන්න දින ගැටලු විභාගෙදී බහුල වශයෙන් වැළඳෙන රෝගයක්. මෙන්න දින ගැටලු ගණන් හතක් තියෙනවා පුතේ. මම මේ හතකින් එක කියලා දෙනවා. හතක් දාලා තියෙන්නේ වෙන හේතුවකට නෙමෙයි. මෙතන කාට හරි එකපාරින් තේරුම් ගන්න බැරි නම්, දෙපාරින් තේරුම් ගන්න බැරි නම්, තුන් වතාවෙන් තේරුම් ගන්න බැරි නම්, හත් වතාවකින්වත් තේරුම් ගනිත්වා කියලා තමයි හතක් දාලා තියෙන්නේ. හැබැයි මම මේක කියලා දෙනකොට මේකපාරින් තේරෙන දරුවෝ බර ගානක් ඉන්නවා. අද ක්ලාස් එකේ දරුවෝ ඉන්නවා 1200 ගණනක්. එතකොට එතනින් මං විශ්වාස කරනවා මම මේ කියලා දෙන ගාන 1000කටවත් තේරෙයි කියලා. හරිනේ. ඒ නිසා හදනව එකපාරින්. ඊට පස්සේ මං ඔයාලගෙන් චුටි ඉල්ලීමක් කරනවා. මං හදලා ඊළඟ ගාන හදන්න චුට්ටක් හරි පරක්කු වුණොත් ඔයා දඩි බිඩි ගාලා හදාගෙන යන්න. එතකොට ඔයාට චෙක් කරන්න තියෙන්නේ ඔයා හරිද කියලා. හරිනේ. බලමු. එහෙනම් මං පළවෙනි ගාන කියනවා. මං පළවෙනි එක හදනකම් කිසිම කෙනෙක් කිසිම ගානක් හදන්න එපා. හොඳට බලා ගන්න. පුතේ මිනිස්සෙක් හිටියා. මෙන්නේ මිනිස්සයා. මං වගේ කෝට්ටක් වගේ. මේ මිනිස්සයාගේ මිනිස්සය පට්ට බයයි. ඔයා වගේ. මේයා බය නිසා එයාගේ ආරක්ෂාවට දැම්ම දෙන්නෙක් දෙපැත්තින්. ඒ දෙන්න ඊට වඩා බයයි. වෙවුල්නව කට 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 ගාලා. එයාලගේ ආරක්ෂාවට තව දෙන්නෙක් දැම්මා. යෝකනේ. ඔයා හිතන්නේ එයා බය නැහැ කියලාද? එයාලා ඊට වඩා බයයි. වෙවුල්නව කිටි 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 කියලා වෙවුල්නව ඊට පස්සේ එයාගේ ආරක්ෂාවට තව දෙන්නේ දැන්. බුදුහාම මේ ආරක්ෂාවට දාන තරම්. අර මැද කෙනාට ලස්සන නමක් කියනවා මගේ රත්තරන් පුතේ අද කියලා. ඊට පස්සේ පිළිවෙලට කියන් යන්න. ඊට පස්සේ හෙටලු, ඊට පස්සේ අනිද්දලු, ඉං අනිද්දා ඊට පස්සේ මේ පැත්තේ ඊයලු. රිවර්ස් එකට යමු. රිවර්ස් ගියර් එක ගහගන්න. එන්න පිටිපසට. ඊයේ මේ පැත්තට පෙරේදලු, මේ පැත්තට පළමුදලු. පට්ටලේසි. ඔන්න බලන්න ඊට පස්සේ හදන විදිය. අපිට කියනවා පෙරේදා ඉරිදෝය. හ්ම්. පෙරේද ගාවට හොයාගෙන ගියා, ඉරිද දැම්මා.
ඉරිද දැම්ම සඳුද දැම්ම අඟහරු ආදත් දැම්ම බදාද බ්‍රහස්පතින් දසිකුරාදත් දැන් මම දැම්ම ඉරිදට කලින් දවස සෙනසුරාද නොවැ හරි ඊට පස්සේ අනිද්දා 23 දාලු කෝ අනිදා වරගෙඩිය ඉන්නවනේ හොරා වගේ 23 දැම්මම 24 ආපස්සට 22 එනවා 21 20 19 18 දාලා මම බැලුවා 18 19 20 21 22 23 24 හරියට දැන් අපෙන් අහන්නේ ලස්සන ප්‍රශ්නයක් අද දවස සහ දින අද දවස සහ දිනය අහනවා ලේසිම ලේසි අඟහරුවා දා දවසලු 21 වනදා තෙරුණු දරුවෝ කොම අත උස්සත්වා ඉක්මනටම හදාගන්න මම ඊළඟ එක හදන්න කලින් ඔයාට පුළුවන් නම් දෙවෙනි එක හදන්න සුපිරිම වීරෙක් ස්පීඩ් විනාඩියක් විනාඩි භාගයක් දෙනවා ඉක්මනට හෙට 11 දාය පෙරේදා බ්‍රහස්පතින් දාය ඉන් අනිද්දා දවස සහ දිනය මෙලෝදයක් තේරුණේ නැතත් කමක් නැහැ හදාගෙන යමු මෙන්න මෙහෙම හෙට 11 දාය මනුස්සයෙක් ඉන්නවා පුදුම බයක් තියනවා ආරක්ෂාවට දෙන්නෙක් දෙපැත්තෙන්ම දමනවා ඒ දෙන්න බය හින්දා තව දෙන්නෙක් දමනවා ඒ දෙන්නත් බය හින්දා තව දෙන්නෙක් දමනවා මෙදට කියනවාද ඊට පස්සෙ හෙට අනිද්දා ඉන් අනිද්දා රිවර්ස් එකටත් නපියාවා ඊයේ පෙරේදා පළමු දත් ලියනවා හෙට 11 දාය 11 හෙට 11 දාය යන් 11 දැම්මම 12ත් ලිව්වා 13 ලියලා 10ක් දැම්මා නවය 8-7 ඊට පස්සේ පෙරේදා බ්‍රහස්පතින්දාය අර ගෙඩිය ළඟටම වෙලා ඉන්නවා බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා හරි අපිට කියනවා ඉන්න නිද්දා දවස ඉන් අනිද්දා දවස පුතේ ලියමුද අපි මෙහෙම අඟහරුවාදා කියලා ලිව්වා 13 වෙනදා හරියය අත උස්සන්නකෝ ආසයි මට බලා ගන්න දැක්කද මං කිව්වා පන්තියෙන් බාගට භාගයක් හරියනවා කියලා සතුටුයි පුතේ ආදරේ ඔක්කොටම ඉක්මනට හදන තුන්වෙනි එක මම මේ හැදුවේ දෙවෙනි ගාන තුන්වෙනි ගණනට ඔබ හා යනවා ඊයේ බදාදාය මනුස්සයෙක් ඉන්නවා පුදුම බයක් තියෙනවා ආරක්ෂාවට දෙන්නෙක් දමනවා ආරක්ෂාවට දෙන්නෙක් දමනවා මෙදට කියනවා අද ඊට පස්සේ හෙට අනිද්දාලු මෙන්න මෙතන ඉන් අනිද්දා මේ පැත්තට ඊයේ පෙරේදා පළමුදා පුතේ අපිට කියනවා මෙහෙම කොහමද ඊයේ බදාදාය ඊයේ බදාදාය බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා අඟහරුවාදා සඳුදා ඉන්න නිද්දා 15 දාය ඉන්න නිද්දා 15 ඉන්න නිද්දා 15 15 14 13 12 11 10 9 චූටි පැටියෝ අපෙන් අහන්නේ
හෙට දවස සාදීනය හොරගෙඩියා හෙට මේ ඉන්නේ දවස තමයි සිකුරාදා දිනය තමයි 13දා හරි අය අත උස්සනවා හතර වෙනි එකට මම දැන් යනවා පුරුදු පරිදි අපේ සින්දුව කියමු මනුස්සයෙක් ඉන්නවා පුදුම බයක් තියනවා ආරක්ෂාවට දෙන්නෙක් දෙපැත්තෙන්ම තමනවා ඒ දෙන්න බය හින්දා තව දෙන්නෙක් දමනවා අද දමනවා හෙට දමනවා අනිද්දා දමනවා ඉන් අනිද්දා එනවා ආපස්සට ඊයෙත් එනවා පෙරේද පළමුදා පුතේ ලේසිම ලේසි පෙරේද සඳුදා කියලා අපට කියනවා පෙරේදා සොයන් ගිහිල්ලා සඳුද දමනවා සඳුද අඟහරුවාදා බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සඳුදට කලින් ඉරිදලු අනිද්ද 18 දා නම් අනිද්ද 18 19 දමලා රිවර්ස් එකට අපි එනවා මෙන්න 15 14 පුතේ 13 දැම්මාම අද දවස සහ දිනය අහනවා ලේසිම ලේසි දවස පුතේ බදාදා දිනය තමයි 16 දා හරි අය උස්සනවා අර බලන්නකෝ පස්වෙනි එකට මම දැන් යනවා පස්වෙනි එකට මනුස්සයෙක් ඉන්නවා පුදුම බයක් තියනවා ආරක්ෂාවට දෙන්නෙක් දෙපැත්තෙන්ම දමනවා අද දැම්මා ආහා හෙට දැම්මා අනිද්දායින් අනිද්දා ආපස්සට ඊයේ පෙරේදා පළමුදා පුතේ පහ හෙට 11 දාය 12 13 වේය 10 9 8 7 පෙරේද ඉරිදාය ඉරිදා සඳුදා අඟහරුවාදා බදාද බ්‍රහස්පතින්දා මෙන්නෝ සිකුරාදා ආපස්සට ආවම සෙනසුරාද මෙන්නෝ ලේසිම ලේසි ඊයේ දවස සහ දිනය දවස තමයි සඳුදා දිනය තමයි නවවනදා හරි අය අත උස්සනවා බලන්න ආසයි යාලුවෝ දෙන්නකොට කියලා කයක ෆවුන්ඩේෂන් එකක් දාන්න පිරිත් කියන්න එන්න කියලා. ඉතින් ඒ යාලුවෝ බාරගෙන හරි එහෙනම් අපි දෙන්න පිරිත් කියන්න යම් කියලා එක යාලුවෙ කොරාටම කොළඹ ගිහිල්ලා. මාර වැඩි. එක්කෙනෙකුට නේ තනියමයක් කියන්න වෙන්නේ පිරිත් එක. ඒ නිසා අර යාලුවට කියලා මේ අනිත් යාලුවෝ මාරු දුකෙන් ඉන්නවලු අනේ මට දැන් තනියම කොහොමද පිරිත් කියන්නේ මට නම් යන්න බෑ කියලා කල්පනා කර කර ඉන්නවලු. ඒ ගෙදර ඒ යාළුවගේ මල්ලි ඉන්නවලු මල්ලි කිව්වලු මොකද මේ කල්පනා කරන්නේ නෑ මල්ලි බලන්නකෝ මේ අර යාළුව මාත් එක්ක පිරිතක් කියන්න බාර අරගෙන එයා ගියානේ කොළඹ කියන්නෙම නැතුව දැන් මටනේ කියන්නේ අයියෝ අයියේ බය වෙන්න එපා මං ඉන්නම් කිව්වලු පිරිත් කියන්න ඊට පස්සේ වලු ඔයා දන්නවද පිරිත් කියන්න ඔව් 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 දන්නවනේ යන් කියලා කිව්වලු ඔන්න දෙන්න පුටු දෙකේ වාඩි වුණාලු දැන් අයියේ කියනවලු ඒවං මේ සුතං මල්ලි කියනලු ඔව් අයියේ ඇත්ත තමයි ඊට පස්සේ අයියේ කියන ඒකං සමයං භගවා ඔව් අයියේ ඒකත් නැත්ත තමයි කියනලු මරුනේ ඒ වගේ අයත් ඉන්නවා සුපිරි අප්පා මෙන්න 6 වෙනි ගාන මනසෙක් ඉන්නවා පුදුම බයක් තියනවා ආරක්ෂාවට දෙන්නේ දෙපැත්තෙන්ම දමනවා තව දෙන්නේ දානවානේ මෙයා බය හින්දා මෙන්න මැද කෙනාට අද කියනවා ඊට පස්සේට කියනවා නිද්දාත් අපි දමනවා ඉන් අනිද්දා ඊට පස්සේ මෙතන ඊයේ මෙන්න මෙතන පෙරේදා මෙන්න මෙතන පළමුදා
මේ ගෝණි තියෙන ඔබෙහි බික කොහොම එකක්ද හෙට දහනව ඔය දායින හෙට හෙට දහනව ඔය දවස මෙන්න 20 21 අපි පසට යන්න බා 18 17 මෙන්න බා 16 පාලව වෙනවා ඊට පස්සේ අපිට කියනවා මෙහෙම අපිට කියනවා ඊයේ පෙරේද වදාදා බ්‍රහස්පතින්දාලු දිනය ආදත අරි අය උස්සනවාලෝ උතේ එහෙනම් අවසාන ගන්න හදමු ආසාවෙන්ම මිනිසෙක් ඉන්නවා පුදුම බයක් තියෙනවා ආරක්ෂාවට දෙන්නේ දෙපැත්තෙන්ම දමනවා ඔයාට එපා වෙනකන් හදනවා මටත් එපා වෙනකන් හදනවා ඇයි අවසාන ප්‍රතිඵලය ඔයාට හැම කෙනාටම පුළුවන් වෙන්න අද හෙට අනිද්දා ඉන් අනිද්දා පුතේ එක දවසක්වත් කට් කරගන්න එපා අපරාදේ අපි හදනවා මෙන්න පළමුදා චූටි පෙටියෝ ඉංගනිද්දා 26 දාය ඉන්නනිද්දා 20 26 උඩින්නේ අපි දාන්නේ අමතකුණා 26 25 24 23 22 21 20ස පෙරේද අඟ හරුවාදා බදාදා බ්‍රහස්පතින්දා මේකත් අද දවසේ උගන්නපුවා ඔක්කොම තේරුණු දරුවෝ උස්සමු උඩටම අත් දෙක වනමුද තාලෙට කවුරුත් ජය වේවා මරු මරු ජය වේවා පුතේ ටියුටන්ක් එකේ ගෙදර වැඩ ටික පිළිවෙලට කරලා තියන්න සඳුදා ඒ වැඩේ කරන්න අඟහරුවාදා හැම අද දවසේ ඔක්කොම ටික ඉවර කරන්න එපා හෙට දවසේ කම්මැලි කියලා එකපාරට වැඩ කරන්න පුළුවන් කියලා එතකොට ලස්සන්ට වැඩ ටික බෙදිලා අපිට කරගෙන යන්න පුළුවන් මගේ පැටියෝ එහෙනම් ඔක්කොටම බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි එහෙනම් ජය වේවා හැමෝටම ගොඩක් ආදරේ සතිය පුරා පරිස්සමෙන් ඉන්න මගේ දරුවෝ ඔක්කොටම බුදු සරණයි දෙවි පිහිටයි ආයුබෝ වේවා